දූෂණය වංචාව නාස්තය කක්‍රමිතා සහ අකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන්න ටෙලිවිෂන් ටෙලිවකය දැන්ෙන්ෙලව. දැන් අදලියන්නේ තුන්සියාසු හතර වැනි ටෙලිවැකිය. අප මේ ලියමේ ඉන්නේ මේ නායකත්වේ ලක්ෂණ රටට පාලකයා කෙසේ විය යුතු දෙයන්න නේද. එහලා අපඒ කතා කළේ බුදුරජාණන් වහන්සේ ධර්මික පාලනයක් සඳහා දේශනා කළ කරුණු දහයනේද ඒකින් අපි ඊඒ කතා කළේ දානය. ඒක අනේ දසරාජ ධර්මයෙන් දාානය පමණයි අප ඒ කතා කළේ. යම් ආයතනයක මහවුන්දලට මේ දසරාජ ධර්මය වළංගුයි. රටේ පාලකින්ටි තරක් නෙමේ හොඳේ යම් ආයතනයක මහුන්දලට. එහෙත් අපේ රටේ නම් මේ දසරාජ ධර්මය ලක්ෂණ, මේ පාලකින් අහලකින්වත් ගිහින් නැති බව කියන්ට ඕනෙමයි. ඒ සඳහා හොඳම උදාහරර දෙකක් ඒයේ අපේ ප්‍රවෘතිවිකාශයෙන් ලබා ගන්ට පුළුවන්. එක තමයි මේ සෞඛ්‍යමාත්‍යංශයේ අරමේ එනෙම් ආරේ අත්භූතලියුම් අත්සාන් කළ කෙනෙක් නැති අපූරු හදිසිමිලදී ගැනීමනේද රුපියල් බිලියන එකක්. ඇමරිකානු ඩොල මිලියන දෙකයි දසම නමයයි පහක විර පොඩිහොරකමක් එහෙමනෙමේ නේද. ඉළඟට මේ අ අලෝපු කෙනෙක් නැති? අරක් කුස්්ටිකරේනේද. බෝතල ස්ටිකරේ තියනවා ඒක හොරයි අල ඔපු කෙනෙක් නෑ. ගහපු තැනක් නෑ ගෙනපු කෙනෙක් නෑ. නේද පුදුම රටක් මේක. මේ දෙකම ගැනත් දසරාජ ධර්මය ගැනත් කතාකරන්ට ප්‍රථම අප මීට පෙර ඔබට මතක ඇති දවසක් ටෙලි වැකියක්ම ලියපු පොත. අයි ඒ පොත අතට ගත්තා. අර මේ ගේෙෂ්ට පරිපාලන නිලධහරයක වුණු W.A පෙරේ රගේ අභියෝගාත්මක රාජ්‍ය සේවය කියන පොත. අභියෝගාත්මක රාජ්‍ය සේවය. එනේද. එහි හරි අපූරු ශ්ලෝකයක් ලියා තිබෙනවා. එහි තේරුම තමයි ගින්න කවදාවත් කොච්චර දරදැම්මත් සෑහිමකට පත් වෙන්නේ නැහැ. මහසයුරට මොන තරම් ගංගා ගැලුවත් මහසයුර සෑහිමකට පත්වෙන්නේ නැහැ. මාරයා මොන තරම් මනුෂ්‍ය ජීවිත බිලිගත්තාත් කවදවත්ම සෑහිමකට පත්වෙන්නේ නෑ. ඒ වගේ මයිුවමැසිියෝ පුරුෂයන්ගෙන් කවදාවත්ම සෑහිමකට පත්වෙන්නේ නෑ කියන ශලෝකය.. දැන් මේ මේ ශලෝකය මේ දැන් අපි නවීකරණය කරන්ටම ඕනේ එකයි එක මෙතන්ට යොදා ගත්තේ එකට අපි දැන් තවපදයක් එක් කරගම් හොද. ලංකාවේ පාලකින් සහන් නිලධහරින්. මොන තරම් හොරකම් කළත් ධනය හොරා කෑවත් කව දාවත්ම සෑහිමකට පත්වන්නේ නැහැ. තව තවත් හොරා කන එකමයි වැඩේ කියලා ඔවුවස් ලෝකේයට මේ තව පදයක් අපි එක්කාසු කරගම් හොඳේ දැම් බලන්නකෝ එන්නෙම් ආරේක එනෙම් ආරේක ඒ කියන්නේ අර ජාතික අෞෂධන්‍යාමන අධකාරය . Formas, කෙ සහපති මචාර SD ජයරත්න. ැ යාන ලොක්ක. ඒ යන්නෙ ඒ ආයතනේ නායක්‍ය පාලකයා ප්‍රධහන යනේද. යාට උඩින් ඔට වසේ අමාත්‍යංශනිල දහරි ේකම්ල ආංගේ උන්දලත් තින්නවා. ඊට තුඩින් නියෝජ්්‍යයමතික කෙනෙක්කින් වවා ඇමති කෙනෙක්කින් නේද. දැන් ඔය සියලු දෙ නාම නායකින් පාලකිින්න්න නේද. දසරජ ධර්මය ලක්ෂණ ගැන මේ උන්දලත් එක්ක කතාකරන්ට ගයොත්තේම අපිට නතර වෙන්න වෙන්න වෙන තැනක හොන්දේ. මේ මහිතාන හිටවඩා ලේසේ මේ අමල් විිසෝ දොරඇරපන් ඇරල පැනල්ල දුහපන් කියලා තමයිතින් අන්තිමට අපිට කියන්ට වෙන්නේ හොඳ ටහගන්ට. මේ උන්දලා හරිනම් ඉන්ටෝනේ හිරේ. ශිෂ්ට සම්පන්න රටකනම්, නීති ගරුක රටකනම්, නීතිය මත පාලනය වෙන රටකනම්. ඇමතික ඉඳල මේ සියල දනමඉන්න ඕනේ මහ උල්ු ෙදර කූරු ගණන්ක කරමින් හොඳේ දැම් මේ ඒ පෙරෙ දකරපු මහා මගෝඩිය. ඒ අවෂදේ නම ඉම්මියු ගලොබියෝලීන්. මේක හදන්නේ මිනිස් ෘුදීරේ යොදාගෙන. ඒ නිසා මේ අෞෂදය අනිවාර්යම රට ඇතුළට ගේන්ට පෙරවාර්තයි ගෙනාවට පසු. ලැබ්ෙට ල්ල පරීක්ෂණ අ නිවාර්යයි. ඒ මිනිස් රුදිරය යොදාගෙන නිෂ්පාදනය කරන අෞෂධයක් නිසා විශේෂෙන් ඒ හෙපටයිටස් වගේ රෝග් මේ අවෂද හර බෝවෙන්ට පුළුවන්. ඇයි රුදිරයක් එක්කන මේ වෂදය නිෂ්පාදනය වෙන්නේ දැන් මේ හිමන් ඉමියෝ ග ලොබියලීන් කියන අඖෂද මාත්‍ර. විසි දෙදා ස්පන්සීයක් කෝඩරලා තියනවා. ද රට ඇතුළලටැ් ඇවිල්ලා රෝගින්ට දීලා හද ඒ අතර තමයි ඔයවෞෂදය දුන්න රෝගීන් කීපදෙනෙකුගේ සංකූලතා වාර්තාවෙන්නේ. ආන් එතකොට මේක ගැන හොයන්ට සිද්ධ වෙනවා මේ අෞෂදල වටනාකම දන්නවා අද රුපියල් බිලියන එකක්. එමත් නැත්තම් ඇමරිකානු ඩොල මිලියන දෙකයි දසම නවයක් හොඳේ පුදුමය කියන්නේ මේකක්වත්නමේ. මේ අවෂදය ගෙන්වල තියෙන්නේ හදිස්සී මිලදීම් ගැනීම් යටතේ. අර මරු බිසස් එක දිස්සිමිදී ගනම් ඔය පෙර දවක්සා කැමතිකිකවේ ඕන් අපි මේක මේ නතර කරනවා මේ හරි භානක වචනයයක් බවට පත්වෙලාක ලබානක තමයි. අයි කියන්ට දෙයක් නෑ මේ කොරලා තියනේවත්තක් හොඳේ දැන් එනෙම් ආරයක කියනවා තමාන් නිකුත් කළ බවට වන ලිපිය ව්‍යාජයිලු. අත්සන වැරදීලු. හොඳේ එතකුට මේ අඖෂද ගෙන්න්නපු ඉන්දිය සමාගම මේ ජාති අවෂද හදනන්නෙන හැ ළන්දලා ද නිුදුලුණන පෙැතුළ. හොද රුණේ සුදුලූනු පෙති. ලොකුම ප්‍රශ්නය මේ විදිහට එන්නෙම් ආරේ එකක් දන්නේ නැතිව. හදිස්සි මිලදී ගැනීමම් යටතේ. කිසිදු ලැබ්ටෙස්ට් එකකුත් නැතිව. රුපියල් බිලියන ගානක හොර බෙහෙත්! මේ විදිහයට රෝගීන්ට දෙන තර්මට, රෝහල් වලට බෙදන්න පුළුවන් තර්මට ඔය සෞඛ්‍ය අමාත්‍යංශය බිඳ වැටිලානං. ඕක දෙන්න මහත්තුරුණේ පොඩියෙකුකුට ඕ පුංචි ළමෙකුට දෙන්න ජිල්බෝල ගන්න හොදේ අපට මුලිම්ප කියන්ට ඇත්තේ එදා ඔය අත් දෙකයි කකුල් දෙකයි නේද හතරම උඩදාගෙන උත්සපු පාර්ලිමේන්තුවේ ඔහේලටත් මේක ගන්නනකං උඩබලාගන කට බලයාගෙන ගේම් ගහපු මහවුන්දලටත් නිලධහරින්ටත් උදේට දවල්ට රෑට එක ගාන දෙෙන්ටඕනිේ එක ගාන දෙෙන්ටඕනි. හොඳේ මොනතරම් තුට්ටු දෙකේ අවෂද. කිසිදු පරික්ෂණයක් වගවිභාගයක් නැතුව. දැන් මේරටේ රෝගින්ට දෙනවද දීල තියෙනවාද කියලා ඇත්තටම බර්පතල ප්‍රශ්නයක් තියෙනවා. ඔහෙලා හදන්නේ මේරටේ නිදහස් සෞඛ්‍ය පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳවට්ටල ඒක ප්‍රයිවටයිස් කරන්න. ඕක තමයි ගේම් එක හොදේ අද වෙනකන් මේ කොම් පැනිිකාරන්ව අත් අඩං ගුටාරන්න නෑ. මේතරම් විශාල වංචාවකට හොර අත්සන් ගහපයවුව කුදලගෙනෙන්ටපායි නේද. ආ අර ඉන්ටනේ එක වාක්කඇත් දැම්මහම මගේ අම්මෝ ලෝ ගිල්ල කුදලගෙන නවා කවයක් ලිව් හම කුදලගෙන වා දැන් එහෙමව කුදලට තමයිනේ මහුන්ද ලෑස්තිබෙන්නේ නේද. එහෙව්ව එකේ මේතරම් වංචාව කරපු එකක්කතාම කුදලගෙන ඇවිල්ල නෑ ලැජ්ජයි ොහෙලා ගැන ලැ්චයි. හොදේ? ඔය එන්නෙම් ආර එකේ බබාලටත් සූපවගානි දෙෙන්ට ඕනි හොඳදේ මතකතියාගන්න මේ පාලකින් නායකින් නිලදහරින් එක වගේ එකට එකතුවෙලයි මේගේම දෙන්නේ එකට එකතු වෙලයිගේම දෙන්නේ. ඇත්තම කිව්ෝොත් මේ අෞෂධ ජවාර්මසාහමුහික හොරකමක් හොන්දේ මේ හොර නඩය අපට සාමහික මිනිවලක් කපමින්ින්වා සාමහික මිනිවල්වල් මේ රටට අරුමයක් එහමන මේ හොඳට හුර රටක් මේක මේ සියලු දෙනාවම අත්තඩං ගොට ගන්න ඕනේ. හොර අත්සන ගහප්පු තැන ඉඳලා ඔක හරි ලේසිTV බලන් කෞද ඇවිල්ල යන්න කියේලා. මේ තරම්දේවල් හොන රට සෞඛ්‍ය මාත්‍යංශේ TVත් වැඩගරන්න ඇදන්න. එන්නෙම් මාරකේ CCTV නැතිව ඇති සමාහරක් වෙලාවට හොඳේ රට ඇතුලට එන අවෂධ මේ විදිහට ගේෙන්න්ට පුළුවන් නම්. ඔය අෞෂධවලට තියන රාජ්‍යායතන සෞඛ්‍යමාත්‍යංශය සුර සැපවිදිෙන මහුන්දල මොකටද මේ රටට මේ බබාලට. නිකම් බබාලන මේ තොත්ත බාලට අපිට කියන්ට තියන්නේ ඔහෙලා එකතු වෙලයි මේ වැඩේ දෙන්නේ. සුනිල් අද ජීවතුන් අතර නැතත්න් මේ වචන ටික වැදගත්. ඇ සක්ක්‍රීිය පුරවැසියනි මේ හොරරැල හමුුවේ. ඔබ නිහන්ඩව ඉන්න තාක් මතකතියාගන්න. ඔබ නිහඩව ඉන්න තාක් දවසකෝබේ දරුවන් ඔබේෙන් නමට ඉස්්‍රහපිටින් ලියවි අපේ දෙමවපියන් නිවටයෝ කියලා. ආං ඒකට ඉඩ දෙනවද නැද්ද කියලා අද මේ ටෙලිවැකය අහන්නේ සුනිල්ගේ අර එකට එකතු වෙලා සහයෝගෙන් වැඩේ දෙන්නේ කියෙන වචන ටිකත් මතක් කරම.